SLT Mobitel Mobile Non-Stop Loka. ඔබ කැමතිම app නමයට ඇති වෙනකන් data. Evin sare evit noya mage kanata kondure la giya oya mage den ka gevat novei kiya sidinnane patanne ma oya mage ma venna kiya oya rakin mage jeevithe මනාප ආවේ රුවන් රුවන් ඒ මනාපය ලබා දුන්නේ දිල්මිව අභිභවා යා යුතුය කියන තැන ඉඳලාද සුදේෂ් සාරංග මෙහෙමයි දිල්මිගේ ගායනයත් දිලින් වෙනම එක ගීතයක් නමුත් සුදේෂ් ගායනා කරපු එකේ පොඩ්ඩක් ස්ට්‍රීමි පැත්ත වැඩි හයි නෝට්ස් වලට යන මෙලඩි එකක් මේක ඇත්තට මුල් ගීතේ ගත්තොත් අපි දන්නවා සාරංග මේක පොඩි අර हाई पे ओन टाला मेलडी का हरियट की आगे इन बे इतकोट महंगीत वेरदी सुदेश सदागन या फील सिंकर महंगीत सुदेश होंद वोकल कैपासीटी का तीन मम दिन गीते अवल भाव अक्ति अब तोरगत गीते अब महंगीत सुदेश विन गीते महंगीत मोहकिंग वेडकूल मोहट हों रेज कक्तीन होंद वोकल टोन का कुत्तीन मंग दैके तब विन गीत दीला मोहकिंग मंगीत एलियट विन दे गण पुलवाईत देखे मम गेम मेहमाय दिल्मी अत्र विन फील सिंकर गीत मम पौदलिक गीत दिल्मी गायन कर हे भाई
මේ දෙක ගත්ති දෙන්නම එක සමානයි මම හිතනවා දිල්මි වෙනම හැඟීමක් ඒ ගීතයට දුන්නා මම හිතන සුදේස් මේ ගීතයට වෙනම හැඟීමක් දුන්නා ඉතින් වෝකල් පැත්තෙන් ගත්තොත් රේන්ජ් එකකින් ඉස්සරහට වැඩක් කරන්න පුළුවන් ඉතලා හිතුවොත් මං සුදේස්ගේ පැත්තට ඉඳ ගන්න නිරෝෂා දෙදෙනාගේම විනාඩි 3 ඇතුලේ වඩා කැපී පෙනුනේ කවුද අඩුපාඩු අඩුවෙන් කළේ කවුද ඔබේ සිත් ගත්තේ කවුද මගේ සිට ගත්තේ කවුද කියන එක මම වෝට් එක නොදී ඉන්න එකෙම තේරෙනවා මම දිල්මිට කැමති සුදේෂ්ට වැඩිය ගායනා කරපු විදිහ මොකද මට සුදේෂ්ගේ ගායනා කියන්නේ ওই ගීතේ අමාරුයි ලේසි නැහැ කියන එකත් මම දන්නවා හැබැයි ගීතයක රහ උපදවනවා කියන්නේ වෙනම එකක් කියන එක තමයි මම හිතන්නේ මට දැනෙන පිළිවෙලට මට රස විඳින්න පුළුවන් දිල්මිව ඔයාට වැඩිය අද දවසේ බැටල් එකේදී ඔයාට අර කිව්ව කාරණා ටික ඇත්ත ඔයාට ලොකු රේන්ජ් එකක් තුල ගායනා කරන්න පුළුවන් හැබැයි මට හිතනවා ගීතයක රසය උපදනවා කියන්නේ වෙන එකක් මට දැනෙන පිළිවෙලට මං මගේ පෞද්ගලික හැඟීම මට දිල්මි වාට වඩා ඉස්සරහින් ඉන්නවා කියන එක අමල් මොන කාරණා නිසාද සුදේෂ්ගේ පැත්තේ හිටගන්නේ ජොන්රස් දෙකක ගීත දෙකක් තියෙනවා එතකොට ඒකෙදී දිල්මි දිල්මිත් සුදේෂ් දෙදෙනාගේම එක හා සමාන දේවල් තමයි තිබුණේ මොකද මේ ගීත දෙකක් ඒක එක ජාති ගීතයක් නෙමෙයි මේ ගීත මේ එකක් නෙමෙයි මේ දෙන්න සිංකරන්නේ එතකොට එතනදී දෙන්නගේම එක හා සමාන අඩුපාඩු ටිකක් තමයි තිබුණේ මට දැක්කේ ඒකත් එක්කම ඇත්තටම අර මං කියපු දේත් එක්ක සහ තව එකක් සුදේෂ්ගේ පැත්තේදී ඇත්තටම ඌට දැන් අපි මෙතන මෙහෙම ඉන්නා වගේම ජනතා පරමාධිපත්‍යත් ඔහුගේ පැත්තේ තමයි ඉඳලා තියෙන හුඟක්ම මෙතන. අව මැදිල් මිත්‍ය බලනකොට අපි තුන් දෙනාම ඔය වෝට් කරලත් 75යි දිල් මිට දෙවුනේ. ඉතින් ඒ වුණාට නමුත් මං හිතනවා ඔහුගේ අර වොයිස් එකේ තියෙන ඒ පවර්ෆුල් එක ඒකත් එක්ක මට හිතනවා ඇත්තටම මේ තරඟ ඉස්සරහට යන එක හොඳයි කියලා. Thank you sir. හොඳයි සුදේෂ් එහෙනම් නිපුණත්වයේ ප්‍රවීණයන්ගේ බහුතරයක් සහ जनता පරමාධිපත්‍ය තීරණය කරලා තියෙනවා ඔබ විදිරි තරග වටේට රැගෙන යන්න එහෙනම් අපි දෙවන තරග වටේදී මුණ ගැසෙමු ජය වේවා